ඉතින් මම අද ඔන්න ඔයාලට පුංචි වීඩියෝ ක්ලිප් එකක් ගේන්න හිතුවා. ඒ තමයි අපේ තියෙනවා දැනටමත් තියෙනවා page එකකුයි group එකකුයි දෙකක් තියෙනවා Kitty Cloud English Academy කියලා. ඉතින් මම ඒකේ දාන post වලට අදාළව පුංචි වීඩියෝ එකක් කරන්න හිතුවා. ඒකට හේතුව තමයි ඇත්තටම අම්මලා ඉල්ලලා තිබුණා වීඩියෝ එකක් කරන්න කියලා. මම ඉතින් ඒකේ ගොඩක් වෙලාවට මම ඒක කරන්නේ කොහොමද පොඩි දරුවෙකුට ඉංග්‍රීසි ටික මුල ඉඳන්ම දාන්න කියන එක. ඉතින් මම මුලින්ම තෝරගත්තා රීඩින් ටික කවර් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම පුංචි පුංචි වීඩියෝ ක්ලිප්ස් ටික දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම මම ඔයාලට කියන්න කැමති අපි දැන් රීඩ් කරනකොට ගොඩක් දරුවෝ පුරුදු වෙලා තියෙන කටපාඩමින් රීඩ් කරන්න. නමුත් ඔයාලා දන්නවද අපිට කටපාඩමින් නැතුව අකුරෙන් අකුර සවුන්ඩ්ස් වලින් ගලපලා රීඩ් කරන්න පුළුවන් ලස්සනට. ඉතින් ඒක අපි මුලින්ම ඔයාගේ දරුවගේ ඔළුවට දාන්න ඕනේ. අපි මෙහෙම බලමු. අපි ඉංග්‍රීසිවත් සිංහලවත් ඉගෙන ගන්න ඇත්තටම අකුරු කියවනකම් ඉන්න ඕනේ නැහැ. ඒකට හේතුව මගේ දරුවට දැන් අවුරුද්දයි මාස 10ක් වෙනවා. මම ඉතින් එයාට මෙන්න මේ විදිහට ලෙටර්ස් දීලා තියෙනවා කලර් කරන්න. වෝටර් කලර්ස් හරි ප්ලැටික් නම් මේ වගේ දේවල් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් චූටි චූටි කොළ ඉරලා පේස්ට් කරන්න ඒ වගේ ඇක්ටිවිටීස් දෙන්න පුළුවන්. සව් පොල් කුඩු ඒ වගේ අලවන්න ඇක්ටිවිටීස් ගොඩාක් තියෙනවා පුංචි දරුවෙකුට. ඉතින් මේ වගේ මේ විදිහට කපලා අකුරු දුන්නාම එයා දැන් දන්නේ නැහැ මේ ලෙටර් ඒ ඒ මොකක්ද කියන්නේ දැන් ඇත්තටම දන්නේ නැහැ. නමුත් එයා ඉගෙන ගන්න දවසට එයා ලෙටර්ස් ටික ඉගෙන ගන්න දවසට එයාට පුංචි ඇතුළුම් කමක් ඇති වෙනවා මේ ලෙටර්ස් ටිකත් එක්ක. ඉතින් ඒකත් ඔයාලා පුංචි අකුරු කියවපු නැති බබාලට අනිවාර්යෙන් ඒ දේ පටන් ගන්න. දැන් අපි බලමු කොහොමද අකුරු කියවට පස්සේ දරුවාට කොහොමද රීඩින් ටික කරවන්නේ කියලා. මෙහෙමයි. අපි දැන් මෙහෙම හිතමු. අපි යමු පුංචි අපි අතීතයට යමු. ඔන්න හිතන්න දැන් අපි අම්මා කියපු වචනේ කියවනකොට කොහොමද අපි කියුවේ? අයන්න, අල්මයන්න, මායන්න අම්මා කියලානේ කියුවේ. එහෙමනේ. නමුත් ඔයාලා දන්නවද ඒ අයන්න, අල්මයන්න, මායන්න කියන්නේ අකුරු. ඒ කියන්නේ ලෙටර්ස් ටික. ඒ නැතුව ආ, ම්, මා ඒ කියන්නේ සවුන්ඩ්. සවුන්ඩ්ස් වලින් කියවපුවාම ඇත්තටම දරුවට කියවන්න රීඩ් කරන්න ලේසි. ඒ කියන්නේ මෙන්න මේ වගේ C A T cat. ඒ කියන්නේ ලෙටර්ස් වලින් cat කියලා අපිට රීඩ් කරවන විදිහ. ඒ නැත්තම් සවුන්ඩ්ස් වලින් k a at cat. අන්න ඒ විදිහට රීඩ් කරපුවාම ඔයාලා දන්නවද ඉක්මනට දරුවට පුළුවන් වුණා රීඩ් කරවන්න. ඉතින් ඔයාලා මගෙත් එක්ක එකතු වෙලා හිටියොත් මම මුලින්ම සවුන්ඩ්ස් ටික ඒ වගේම සවුන්ඩ්ස් වලින් හැදෙන ෆැමිලිස් තියෙනවා. ඒ ෆැමිලිස් වලින් 3 letter words, 4 letter words ඒ වගේ ගොඩාක් දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඔයාලගේ දරුවට කියලා දෙන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියනවා මගෙත් එක්ක ඉදිරියටත් රැඳී ඉන්න කියලා. හරි, අපි දැන් බලමු කොහොමද දරුවට ලෙටර්ස් වල සවුන්ඩ්ස් ටික දෙන්නේ කියලා. මුලින්ම ඔයාලා මෙන්න මේ දේ කරන්න ඕනේ. ඒ තමයි A to Z just read කරවන්න. ඒ කියන්නේ අකුරු 26 just read කරවන්න. ඊට පස්සේ එතකොට දැන් දරුවා අකුරු 26 රීඩ් කරාට පස්සේ දරුවට පුළුවන් වෙන්න ඕනේ අඳුන ගන්න ලෙටර් A එක පෙන්නුවාම මේ තියෙන ලෙටර් A. අන්න ඒ දේ දරුවට අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. ලෙටර් එක අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අඳුන ගත්තට පස්සේ ඔයාලට පුළුවන් හෙමීට සවුන්ඩ්ස් වලට යන්න. මෙහෙමයි. සවුන්ඩ්ස් කියවුවහම දැන් ලෙටර්ස් 26ටම සවුන්ඩ්ස් 26ක් තියෙනවා. හරිද? දැන් මම ඔයාලට එකින් එක එකින් එක ඒ දේවල් කියලා දෙන්නම්. අපි බලමු දැන් කොහොමද සවුන්ඩ්ස් ටික දරුවගේ ඔළුවට යවන්නේ කියලා. හරි. දැන් අපි බලමු මේ පිච් එක දිහා. දැන් මම මගේ ගෲප් එකේ මම දාලා තියෙනවා අකුරු 26ට අදාළව පින්තූර 26ක්. ඉතින් ඔයාලට පුළුවන් ඒ පින්තූර 26 මුලින්ම ඩවුන්ලෝඩ් කරලා ගන්න. එහෙම නැත්නම් මේ විදිහට කාඩ් එකක් හදාගන්න මේ පින්තූර එකතු කරලා ඔයාලට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇසුරින් ඔයාලට පුළුවන් සවුන්ඩ්ස් ටික දරුවගේ ඔළුවට දාන්න. හරි, අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. දැන් මෙතන තියෙනවා
දන්නවා letter A. දැන් දැනටමත් දරුවා එක දන්නවා letter A කියන්නේ මොකක්ද කියන එක දරුවා දන්නවා. ඊට පස්සේ දරුවාගේ ඔළුවට මෙන්න මේ දේ දාන්න ඕනේ. letter A. letter A කේ දැන් මේ apple පටන් ගන්න letter A වලින් ඉන්නේ. හරි. apple කියනක letter A වලින් පටන් ගත්තට අපි කියනකොට අපි ඒක read කරනකොට කොහොමද ඇහෙන්නේ? apple a. එතකොට A අකුරේ sound එක මොකද්ද? ä. A අකුරේ sound එක තමයි ä. අන්න ඒ දේ ඔයා දරුවගේ ඔළුවට දාන්න ඕනේ. හරි. ඊට පස්සේ මේ විදිහට ඔයාලට පුළුවන් තාලෙකට හරි එහෙම නැත්නම් දරුවා ආස විදිහට කියලා දෙන්න. letter A sound ä. letter A sound ä. ä apple. ä axe. ä A arrow, A airplane, A anchor, A alligator. ඔයාලට මේ විදිහට දවසකට එක සවුන්ඩ් එක ගානේ කියලා දෙන්න පුළුවන්. මම අදට එක සවුන්ඩ් එකයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් වැඩි සවුන්ඩ්ස් කියා දෙන්න යන්න එපා. දවසට එක ගානේ කියා දෙන්න. මොකද දව පුංචි දරුවෙකුට ඔරොත්තු දෙන්නේ නැහැ. ගොඩාක් දේවල් අපි කියලා දුන්නට යන ප්‍රමාණයක්, ඔළුවට යන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වඩා එහාට ගියාට ඒක තේරුමක් වෙන්නේ නැහැ. දැන් අම්මලා හිතයි අනේ මං ඉක්මනට දරුවට රීඩින් ටික කියලා දෙන්න ඕනේ. ඒ නිසා මං සවුන්ඩ්ස් 10ක් විතර කියලා දෙනවා. එහෙම යන්න එපා. මුලින්ම එක ගාන යන්න. ඊට පස්සේ දෙකක් තුනක් විදිහට වැඩි කරලා දරුවට කියලා දෙන්න පුළුවන්. ඉතින් තව ඔයාලට කියන්න ඕනේ දැන් මේ විදිහට කියලා දුන්නට පස්සේ ඒක හැම වෙලේම නින්දට ගියත් ඔයාලට පුළුවන් නිකන් එන්න ගමන් ඒක ගීතයක් වගේ මේ ටික ගායනා කරන්න දරුවත් එක්ක. එතකොට ඒක ඔයාලගේ දරුවට ඇත්තටම ඒක ඔළුවට යනවා. හරි. දැන් මම අද ඔයාලට එක සවුන්ඩ් එකක් අරගෙන ආවා. ඉදිරියේදී තවත් පුංචි පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ ගෲප් එකටත් ජොයින් වෙන්න, ඔයාලගේ යාළුවන්ටත් ඉන්වයිට් කරන්න. ඒ වගේම මගේ YouTube channel එකක් තියෙනවා. ඒ channel එක subscribe කරන්න. ඒ වගේම පහලින් තියෙන පුංචි bell button එකත් click කරන්න. එතකොට මම දාන වීඩියෝස් වල notification එකක් ඔයාලට එනවා. ඉතින් අපි තවත් දවසක ඉතුරු sounds ටිකෙන් අපි හමු වෙමු. හැමෝටම සුබ දවසක්. Thank you.